පැමිණි පොහොර නැව සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තාක්ෂණික වෘත්ති ඒකමුතුව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. චීන සමාගමේ වූ කාබනික ද්‍රව්‍ය තොගය අනයන බලපත්‍රයක් නොමැතිව බලහත්කාරයෙන් ගෙනෙන්නු ලැබූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මීට විරෝධය පළ කරමින් චීන තානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට අද කටයුතු සූදානම් කර තිබුණා. රජයේ ඊයේ බලාත්මක කළ අත විශේෂ ගැසට් පත්‍රයේ නියෝග අනුව විරෝධතාව අත්හිටුවනු ලැබුවා. මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ගිරාඳුරුකෝට්ටේ දෙමටලන්ද ප්‍රදේශයේ ගොවි ගැටළු පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අපි මහත්තයෝ බලාගෙන ඉන්න මේ පාර අපි මේ ගොවිතැන් කටයුතු වලට මේ රටේ ඉන්න පාලකයෝ කරපු හදියක් ගැන අක්කර දෙකක පමණ විශාල බටුව ගාවකට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් අස්වනු අඩු වී ඇති බව මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඉතින් ජෙඩි පාල් දාවලු මල් අල්ලන්නේ නැහැ. තව හරියට බටු මිටික්වත් කඩා ගන්න බැරි වුණා මේ වෙනකොට. තෙල් පොහොර තමයි අවශ්‍ය වෙන්නේ. කොම්පොස් දැම්මට ඉතින් මේවා සාර්ථක නෑ අපිට. මෙතර යූරියා පොහොර ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලයේ වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බව ඉඩම් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි කැබිනට් මණ්ඩලයේදී යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා අඩු ගන්න 50%ක් වත් යූරියා අවශ්‍යතාවය තියෙන නයිට්‍රජන් අවශ්‍යතාවය තමයි හුඟක් දුරට තියෙන්නේ 2022 වර්ෂය ගණන්ලා 2023 වර්ෂයේදී 25%ක් ගණන්ලා අපි 2025 වෙනකොට පොහොර ටික අපේ රටේ නිෂ්පාදනය කරා ගන්න පුළුවන් වෙයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.